අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත එජාපයේ හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් පොලිස් අත්අඩංගුවේ කන්දකාඩුවට තවත් පහක් එක් වෙයි කන්දකාඩු කොරෝනා පොකුර 555ක් වෙයි කෑගල්ලේ නායෑම් පාලනයට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙලක් ඉදිරිපැය කිහිපයේදී රටේ ප්‍රදේශ රසකටම ගිගුරුම් සහිත වැසි වසින ලකුණු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වූ නිමල් ආර් පීරිස් මහතා පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා राज्य सेवय आभावित करमीन तपेल डिपार्टमेंट वंचा किरी में चोदना मत अद पस्वर वेदी निमल आर पीरिस महताव तलांगम पोलीसी मगेन कल मेहियुम कदी अत्तरं कोड़कान लेबुआ ए तलवत्त कोड़ पीहिती ए महतागे निवसेदी मेवन विटात ओगेन प्रकाश लबागान मिन्सितिन बवाई तलांगम पोलीस थाने सितिन अप निष्पादक कांडायम प्रकाश कले तपेल डिपार्टमेंट विन लबागत तपेल मुद्दर मुद्रा यांत्रयाक आभावित करमीन तपेल डिपार्टमेंट वट अयवी युतु 113460 वर्णाकमकिन युत लिपिद्रव योदागनिमिन एवा समगी जनबलवेगे प्रचार कटयुतु वेनुवेन योदवायतैद मूलिक विमर्शनयेन हेलिवति बेनमा अदाल यांत्रय 2018 12 26 वन दिनेन अवलांगुवी तिबियदित ए व्याज लेस सकसा लिपियवीमे कटयुतु निर्तवियतैद पोलीसिय पवसनवा अतरंग कोड़ गात निमाल आरपी रिस्महता हेट दिनिये दी अधिकरने हमोटे दरिपात किरी मिटने इमिताई කන්දකාඩු කොරෝනා පොකුර 555ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේ තවත් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2703ක් දක්වා ඉහළ ගියා. අද දිනේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 6 දිනෙකු හඳුනා ගැනුණා. ඉන් 4 දිනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය හා සම්බන්ධ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙනවා. ලංකාපුර පදිංචි කන්දකාඩු ආශ්‍රිතයෙකුගේ සමීපතමයෙකු සහ පිලිපීනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වමින් සිටි පුද්ගලයෙකුයි මෙසේ රෝගීන් ලෙස හඳුනා ගැනුණේ. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 669ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ 111 දිනක පසුවන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන්ගේ සංඛ්‍යාව 2023ක්. පසුගිය නව වෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින් 56 දිනකු සහ එහි උපදේශිකාවක කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් සහ කාර්ය මණ්ඩලය මෙන්ම ඔවුන්ගේ සමීපතමයන්ද පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගැනුණා. ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණවලදී ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීමත් සමග පසුගිය 10 වෙනිදා වන විට දිවයිනින්ම ආසාදිතයින් 300 දිනකු හඳුනා ගැනුණේ කන්දකාඩු පොකුර තවදුරටත් අතුවර්ධනය කරමින් මේ අයුරින් වරින් වර ආසාදිතයින් වර්ධා වීමත් සමග කන්දකාඩු පොකුර ආසාදිතයින් 555 දක්වා ඉහළ ගියා. මේ අතර මීට පෙර වාර්තා වූ නාවික හමුදා පොකුරින් හඳුනාගෙන තිබූ කොරෝනා ආසාදිතයින් 906 දෙනා අතුරින් 901 දෙනෙකුම මේ වන විට සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින්නේ නාවික හමුදා සමාජිකයින් 5 දෙනෙකු පමණයි. නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 219 දෙනෙකු මුලදීෙහි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටත්ව ගියා. ඔවුන් අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණවලටද යොමු කෙරුණා. निरोधायन එමෙන්ම ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 56ක පුද්ගලයන් 6711 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතිනවා. ඊයේ දින තුල සිදු කළ PCR පරීක්ෂණ 1780ක් සමගින් මේ වන විට මෙරට සිදු කළ මුළු PCR පරීක්ෂණ ගණන 132796ක් බවයි ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. නව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මහජන සහාය අඛණ්ඩවම අපේක්ෂා කරන බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. මේක මූලික සංදීයේදී ලංකාවේ මේකට මුණ දුන්නු විදිය ඉතා විශිෂ්ටයි. නමුත් මේ අපට පේනවා මහජනතාවගෙත් යම්කිසි මන්දෝත්සාහී බවක් තියෙනවා.
දෙන උපදේශ සෑම කෙනෙක්ම එක හා සමානව පිළිපදින්නේ නැති නිසා මේ ප්‍රශ්නය දැන් අපේ අතින් ගිලිහී යන්න ඔන්න මෙන්න කිව්වට කිසි වැරද්දක් නැහැ. මොකද 100ට 100ක්ම තහවුරු කරන්න බෑ තාම මේක සමාජයේ පැතිරීම දක්වා ගියයි කියලා. යම් කිසි විදියකටවත් මේක තව පොඩ්ඩක්වත් අපි ලිහිල් කළොත් අපි කොතනින් කෙරවල් වේද කියන එක කියන්න අමාරුයි. සීමා සහිත නිර්ණායක මත පදනම් කරගෙන පමණයි මේ වෙලේ මේ PCR පරීක්ෂණය කරන්නේ. ඒක කරන්න ප්‍රධානම හේතුව තමයි අපිට තියෙන සම්පත්වල අඩුකම. දෙවනි රැල්ලක් නැතත් අපි ඒ අත ළඟ ඉන්නේ. අපේ ගමේ භාෂාවෙන් කියනවා සූදානම් ශරීරය කියලා. වැඩ කටයුතු ලෑස්වීම තමයි ඉතාම කාලෝචිත සහ ප්‍රඥාවන්ත දේ. කෑගල්ලේ නායම් විපත් පාලනයට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. කෑගල්ලේ පැවති ජනහමු කිහිපයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක ඉඳුනිල් ශාන්ත ගුණසේකර මහතා සංවිධානය කළ ජනහමුව පැවැත්ුණේ මවනැල්ල මයුරපාද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී. ඊට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් තොරතුරු විමසමින් සුහද කතාබහකට නිරත වුණා. සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු මෙන්ම සමුපකාර ව්‍යාපාරයේ පවත්නා යල් පැන ගිය නීති සම්බන්ධයෙන්ද ජනතාව ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කළා. මවනැල්ල නගරයට අඩුපාඩුවක් පවතින බස් නැවතුම් පලක් ඉදිකර දෙන ලෙස සහ දනාගම වේල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසද ජනතාව ඉල්ලා සිටියා. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර සැලසුම් සම්පාදනය කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මයුරපාද ජාතික පාසලේ අඩුපාඩු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමාව දැනුවත් කෙරුණා. තාරක බාලසූරිය කනක හේරත්න අපේක්ෂකයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුලත්කෝපිටිය ලෑවන පොළභූමියේදී ජනාධිපතිතුමා ජනහමුවකට එක් වුණා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ අපේක්ෂිකා රාජිකා වික්‍රමසිංහ මහත්මියයි ඒ සංවිධාන කළේ. එහිදී ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. අරණායක දික්පිටිය රෝහල හන්දියේදීද ජනහමුවක් පැවැතුණා. කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක W ජයරත්න මහතායි එය සංවිධානය කළේ. මහා සංඝරත්නය මිහිඳු ජනාධිපතිතුමාට සෙත්පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද පළ කළා. සුළු අපනයන භෝග ආනයනය මේ වන විට නතර කර ඇති බැවින් මෙරට භෝග සඳහා ඉදිරියේදී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. බුලත්කෝපිටිය යටියන්තට මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන ලෙස කර ඉල්ලීමද ඉටු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරමින් ප්‍රදේශයේ තරුණයන් බේරා දෙන්නයි කළ ඉල්ලීමද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු වුණා. තාරක බාලසූරිය මහතා කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ සම්මන්ත්‍රණය කළ ජනහමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන් ජයසිංහ මහතා සංවිධානය කළ ජනහමුව පැවැත්ුණේ ගලිගමුව ෂාන් හෝටලේ ඉදිරිපිටදී. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වුණා. ජාත්‍යන්තර ගිවිසුම් මගින් රටට අහිමි කළ සම්පත් අනාගත පරපුරට නැවත හිමි කර දීම සිය අදිටනක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ මහියංගණයේ පැවති ජනහමුවකදී බෙවර මහමෙතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කෙන් තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් මහියංගණයේ දීපවැත්පුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජනහමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමකේ මහතා ඇතුළු බෙවර මෙතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කෙන් තරගවදින අපේක්ෂකයන් එක්ව සිටියා. පාලේ ඉඳලා 19 වෙනකම් කිසිම නව වැඩපිළිවෙලක් අපි වටන් ගත්ත දේවල්වත් කරගන්න මේ පහුගිය ආණ්ඩුවලට බැරි වුණා. ඒ අයට උවමනාවක් තිබුණේ නැහැ. අපි අපදු සම්පත්තික විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙන කිසි දෙයක් ඔවුන්ට තිබුණේ නැහැ. අම්බත්තොට හදපු වරාය, ගුවන්තොටුපොළ මේවා සියල්ල විකුණා දාන්න සූදානම් කරලා තිබුණේ වරාය වික්කා. අධිවේගී මාර්ගයිති කාටද? මේ හදපු වරායන් කාටදයිති? ඔබට ඔබේ දරුවන්ට, මේ රටේ දරුවන්ට, රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට ඒවා අවුරුදු 200කට බදු දුන්නම විකුණලා දැම්මම එහෙම නැත්නම් දීර්ඝ කාලීන බද්දක් දුන්නම අවුරුදු 200ක් වික්කා වගේ තමයි. 200කට පස්සේ ඉපදෙන දරුවාටත් හාමුදුරනේ ඒ අයිතිය නැති කරලා තියනවා පෞගිය ආණ්ඩුව. එහෙම යුගයක් තමයි අපිට තිබුණේ රටේ. ඒ දිස්ත්‍රික්කෙම ඇමතිවරු දෙන්නෙක් හිටියා. කට ඇරලා කියන්න බැරි වුණා මේක අපි බේරගන්න ඕන කියලා. ඒකට විරුද්ධ වෙන්න තිබුණා.
එහෙම විරුද්ධුනේ නැහැ. ඉතින් අද ගිවිසුම් ගැහුවයින් පස්සේ ජාත්‍යන්තර ගිවිසුම් එතරම් ලේසි නැහැ. ජාත්‍යන්තර ගිවිසුමක් අයින් කරන්නේ. කඩා වැටි ඇති රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තුරු අසරණ පවුල් සඳහා මාසකට රුපියල් 20,000ක දීමනාවක් ලබා දීමට තම රජයක් යටතේ ක්‍රියා කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. එම ජන හමුව සම්මන්ත්‍රණය කළේ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියයි. පිබිදෙන පුරවරයේ නමින් සංවර්ධන යෝජනා කිහිපයක් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කෙරුණා. මේ වන විට ආර්ථිකය බරපතල කඩා වැටීමකට ලක් වෙනවා. ජනතාවට ජීවත් වෙන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ආර්ථිකය ගොඩනගන්නට නම් මිනිසුන්ගේ අතට මුදල් දෙන්නට ඕනේ. මේ රටේ ග්‍රාමීය නාගරික දුප්පත් ජනතාවට, කුලී වැඩ කරන ජනතාවට, අමාරුවෙන් ජීවත් වෙන ජනතාවට, දිනපතා දීමනාවක් නොලැබෙන ජනතාවට මම අනිවාර්යෙන්ම පුරුදු වෙනවා. අපේ ආණ්ඩුව තුලින් ඒ ජන සමාජයේ අසරණම කොට්ටාසයට පවුලකට මාසකට 20,000 බැගින් හැමදාම නෙවෙයි ආර්ථිකය ගොඩනැගිනකම් ඒ 20,000 ලබා දෙනවාමයි කියලා මං තමුන්නාසර කියන කැමති. මහමෙතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය තුරත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. නිරෝධායනයේ සහ රෝග වැළැක්වීමේ ආඥාපන යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ. ගැසට් පත්‍රයට අනුව ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් පවත්වන්නේ නම් එය ආරම්භ කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලිඛිතව ඒ බව දැනුම් දිය යුතුයි. එමෙන්ම රැස්වීමට සහභාගී කරවා ගන්නා පුද්ගලින් ගණන 300 සීමාව ඉක්මවිය යුතු නැති බව මෙහි සඳහන් වනවා. එහෙත් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එම රැස්වීමට සහභාගී වන්නේ නම් ඊට සහභාගී විය හැකි පිරිස 500කට අඩු සංඛ්‍යාවක් විය යුතුයි. රැස්වීමක සංවිධායකවරයා කළ යුතු කාර්යයන් රැසක්ද ගැසට් පත්‍රයේ දැක්වෙනවා. රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුගේම නම හැඳුනුම්පත් අංකය සහ ඔහුගේ විස්තර ලබා දිය යුතුයි. රැස්වීමට සහභාගී වන්නන්ට සමන් හෝ විසබීජනාශක යොදා දැත්සේදීමේ පහසුකම් සැලසිය යුතුයි. එමෙන්ම දෙදෙනෙකු අතර මීටරයකට නඩු සමාජ දුරස්ථ භාවයක් තබා ගැනීමද ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. මයික්‍රොෆෝන ආදී විසබීජ හරණයට ලක් කළ යුතුයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ගෙන් ගිට යාමේදී සෞඛ්‍ය නිර්දේශ රැසක් මෙම ගැසට් පත්‍රයට ඇතුළත්. එසේ ගේන් ගිට යන පුද්ගලින් මුඛාවරණ පැළඳිය යුතු වනවා. අත්පත්‍රිකා බෙදා හැරීමේදී දැත් විසබීජ හරණය කළ යුතුයි. එමෙන්ම අපේක්ෂකයින් සඳහාද කොන්දේසි රැසක් ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. සිය කාර්යාලයට පැමිණෙන අයට දැත් සේදීම සඳහා ඉඩ පහසුකම් එහි සැලසිය යුතුයි. අපේක්ෂකයාගේ කාර්යාලයට හෝ එම පරිශ්‍රයට මධ්‍යසාර රැගෙනීම මෙන්ම පානීය කිරීමද තහනම් වනවා. එමෙන්ම මෙම පරිශ්‍රයන් තුළ සූදු ක්‍රීඩාවද තහනම්. ඡන්ද විමසීම මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට අදාළ වන සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් මෙම ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. පොදුවේ මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂක පුරුදු ඒ අයුරින්ම පවත්වාගෙන යාම මෙහි අපේක්ෂාවයි. මේ අතර මෙම නීති රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ට හිමිවන දඬුවම පිළිබඳ ජනාධිපති නීතිඥ යුවාර්ත සිල්වා මහතා මෙසේ පැහැදිලි කළා. පනතේ පස්වෙනි වගන්තියේ පැහැදිලිව සඳහන් කළා තිබෙනවා ඒ පනත යටතේ ඕනෑම රෙගුලාසියක් කඩ කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි. ඒ නඩු පැවරීම කිරීමේදී වරදකරු වුණොත් එහෙම 6 මාසයක සිර දඬුවමක් හෝ රුපියල් 1000ක දඩයක් එහෙම නැත්නම් ඒ දෙකම ලබා දිය හැකි කියලා. ඒ පස්වෙනි වගන්තියේ දෙවෙනි උපවගන්තියේම කියනවා මේ කියනා වූ දේවල් වලට අමතරව යම් පුද්ගලයෙක් වෙනත් නීතියක වරදක් මෙතිවරණයට අදාළව සිදු කරනවා නම් හෝ වෙනත් නිරෝධාන නීතිවලට පටහැනිව ක්‍රියා කරනවා නම් එවැනි අයක් සම්බන්ධයෙන් ඒ අදාළ පනත් අනුව ක්‍රියා කර හැකියි කියලා. මහමෙතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වේ තිබෙනවා. ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වළංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්වාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත වළංගු වනවා. එමෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද හැඳුනුම්පතේ තහවුරු කිරීමේ ලිපියද ඊට වළංගු බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. මෙම කවර හෝ වළංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ටාසයේ ග්‍රාම නිලධාරී සහ වතු අධිකාරී මගින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන తాවකාලික හැඳුනුම්පතක් ලබා ගත හැකි. ඒ සඳහා සියලු තේරීම් බහර නිලධාරීන්ට මැතිවරණ කොමිසම අදාළ උපදෙස් ලබා දී තිබෙනවා.
සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් අතුරු නිමාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා සඳහන් කරනවා. රාජාංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාසයන්හි කිසිදු පාසලක් අගෝස්තු 10 වනදාට පෙර විවෘත කරන්නේ නැහැ. අපස උසස් පෙළ හා පහසු ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සඳුදා සිදු කරන බවයි අමාත්‍යවරයා අනිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. දරුවන්ගේ සුරක්ෂිතතාව අරමුණු කර ගනිමින් සතියක පාසල් අතුරු නිවාඩුවක් ලබා දුන්නා. එම නිවාඩුව ලබන සඳුදායින් අවසන් වීමටයි නියමිතව තිබුණේ. කෙසේ වුවද පවත්නා තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් මෙම නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කෙරුණා. දිවයිනේ දිස්ත්‍රික්ක පහක පාසල් සිසුන් සහ ගුරුවරුන් 200කට අසන්න සංඛ්‍යාවක් නිරෝධායනීය වෙමින් සිටිනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා නිකුත් වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම දැනට පාසල් දරුවන් 3 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් යළි ආරම්භ කිරීම ලබන 27 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා. එහෙත් ලබන 27 වනදා පාසල් ආරම්භ වීමේදී එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 යන ශ්‍රේණිවල දරුවන් පමණක් බවයි අමාත්‍යවරයා දැනුම් දෙන්නේ. මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දිනය එනම් අගෝස්තු මාස 10 වනදා පාසල්වල අනිකුත් ශ්‍රේණීන් විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කරනවා. කෙසේ වුවද රාජාංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාස තුළ ඇති කිසිදු පාසලක් අගෝස්තු මාස 10 වනදාට පෙර ආරම්භ නොකරන ලෙසට අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම බහුතර සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ඉල්ලීම සලකා බැලූ අධ්‍යාපන අමාත්‍යාංශය අපසු උසස් පෙළ විභාගයේ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ගේ විභාග පීඩනය සහ ආතතිය පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා. පාසල් දරුවන්ට අමතර සතියක නිවාඩු කාලයක් පසුගිය 12 වනදා ලබා දීමට පළමුව තීරණය කෙරුණා. ඒ අනුව හිමි වූ සතියක පාසල් නිවාඩුවයි යළි දීර්ඝ කර තිබෙන්නේ. පිරිවෙන් සඳහාද එම නිවාඩුව වළංගු වුණා. එමෙන්ම සියලු පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්තිද මෙම තීරණය අනුගමනය කරනු ඇති බවටයි අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය 12 වනදා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගිනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, කුරුණෑගල, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතිනවා. බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වර කිහිපයක් ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඌව, නැගිනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි ඇතිවන අතර වැසි සමග තාවකාලික තද සුළඟ ඇතිවීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. කාලීන දේශපාලන සමාජීය තොරතුරු පිළිබඳ සාකච්ඡා කරන ප්ලැට්ෆෝම් විශේෂාංගය දැන්. කවි කරුණානායක සහ දයා ගම්ගේ කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දෙවනි තැනට ගෙන්න ලොකු උත්සාහයක් දරනවා. එවගේම තමයි මදුරිකා මේ දෙනගේ වැඩි කැමැත්ත තියෙන කාටද කියන එක ගැන රනිල් වික්‍රමසිංහ නායකතුමාටත් ප්‍රශ්නයක්ලු. මොකදුමා තවත් පැත්තකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නවීන් දිසානායකත් මේ හැම දෙයක් දිහාම පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ. මේ අතර තමයි නිෂා සජිත් පාර්ශවයේ 50කට අධික කණ්ඩායමක් රහස් සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. මදුරිකා නාම යෝජනා බාර දීලා තියෙන සමගි ජනබලවේගයෙන් නිසා ඡන්දෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙන්න තමයි ඒගොල්ලෝ එදා ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි උමා මේ හැමදේම මෙන්න මේ විදිහට වෙද්දී රවී කරුණානායක නියෝජ්‍ය නායකතුමා තමන්ගේ පෞද්ගලික හෙලිකොප්ටරෙන් මුළු රට වටේම යනවලු. රවී කරුණානායක කියන්නේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙක්නේ. එහෙනම් ඇයි එතුමා රට වටේ යන්නේ කියන එක කාටත් ප්‍රශ්නයක්. හැබැයි මඳුනිකා පසුපෙළ මන්ත්‍රීවරුණන් කියන්නේ එතුමාගේ එකම අපේක්ෂාව පක්ෂනායකත්වය කියලා. මදුරිකා ජනාධිපතිතුමා මෙසරේ ඡන්දෙදී තනතුරු ගත්ත අයට ලොකු අවවාදයක් දීලා තියෙනවා. ඒ තමයි ඡන්ද වැඩවලට යනවා නම් තනතුර අවභාවිත කරන්න එපා කියලා. ඒ වගේම තමයි මදුරිකා ඒ කියන්නේ තනතුරේ බලයත් වාහනත් මේකින කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. නිෂාදී ලොකු ලොකු තනතුරු වල අය ඔය ඡන්ද වැඩවලට එහෙම යනවා නම් අයින් වෙලා යන්න කියලාත් කියලා තියෙනවලු. සමහරු නිවාඩු දාලා වාහන බාර දීලා නීත්‍යානුකූලවම ඡන්ද වැඩවලට ගියා කියලා තමයි අපිට අර.
මාලිමාවේ කට්ටිය ඇතුළෙත් බරපතල මත ගැටුම් තියෙනවා කියලා තමයි ආරංචි. එක එක්කෙනා එක එක දේවල් කියන එක ගැන JVP පළවත්ත කාර්යාලයේදී ලොකු සාකච්ඡාවක් වෙලා තියෙනවා. මදුනිකා දාපු ඇතම් අපේක්ෂකයෝ ගැන ප්‍රශ්න මතුවලා තියෙනවනේ. සමහරු තනි තනි වශයෙන් මනාප ගන්න එක JVP එකේ ප්‍රතිපත්තිය නෙමෙයි කියලා තමයි කට්ටිය අනුර කුමාරට චෝදනා කරන්නේ. ඒ වගේම තමයි උමා ආරංචිය තියෙන්නේ මේ වෙනකොට JVP එක ඡන්දෙන් පස්සේ දෙදරයි වගේ කියලත් සමහරු කියනවා. මේ සැරෙත් 3 ගන්න පුළුවන් වේද කියලා ඒ සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමු වුණා. දිවිනේ ප්‍රදේශ කීපයක රන් බාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බගවන්තලාව පොලිසිය සමත් වුණා. එම තොරතුරුත් සමගින් කෙටි සටහන විශේෂාංගය දැන්. බගවන්තලාව නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු තමන් සතු මාලයක ගාන්චුවක් සැබෑ රත්තරන් දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා තිබෙනවා. එය පරීක්ෂා කළ ස්වර්ණාභරණ වෙළඳසැල් හිමිකරු එය සැබෑ රත්තරන් බවත් වටිනාකම රුපියල් 50,000ක් වන බවත් පවසා තිබෙන අතර ඉන් පසුව ඉතා සූක්ෂම ලෙස සැකකරු තමන් සතුව තිබූ රන්මාල ගාන්චුව මාරු කර ව්‍යාජ ගාන්චුවක් වෙළඳසැලේ හිමිකරුට අලෙවි කර රුපියල් 50,000ක මුදලක් රැගෙන පිටවී ගොස් තිබෙනවා. ඔහුගේම වංචා සිදු කරන ආකාරය වෙළඳසැලේ CCTV කැමරාවක සටහන්ව තිබුණා. කෙසේ වෙතත් මේ වංචාව සම්බන්ධයෙන් දැනගත් ස්වර්ණාභරණ වෙළඳසැලේ හිමිකරු මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට දැනුම් දුන්නා. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු පලාගිය මොටර රථයේ තොරතුරු අනුව පරීක්ෂා කර ඒ සිටි පුද්ගලයන් 3 දෙනෙකු අතරංගුවට ගත්තා. ඔවුන් සතුව තිබේ රත්රන් පෙන්ඩන් 4ක් අත්පලඳනාවක් සහ රන් ගාන්චු 3ක් ඇතුළු ආභරණද සොයා ගැනුණා. සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මෙවැනි වංචාවන් සිදු කර ඇති බවයි හෙළිව තිබෙන්නේ. කොස්කොඩ තාරක සහ ගගන යන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙකු අතරංගුවට ගැනුණා. ඒ පන්ලිපිටිය ඇරහුල ප්‍රදේශ සිදු කළ පරීක්ෂාවකදී जीव उंड හිස් පතරම් කපු සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 860ක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මේ සමගින් ස්වාධින් රූපහණි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්.